අද හරිම විශේෂ ආදරණීය දවසක්. විශේෂයෙන්ම අපේ දුවා දරුවන්ට. සාමාන්‍යයෙන් අවුරුද්දට තියෙනවා දවස් 365ක්. මේ දවස් 365ම අපේ දරුවන්ගේ දවස් තමයි. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවනේ හොඳම දේ අපි දෙන්නේ දරුවන්ට. හොඳම දේ දරුවන්ට දෙනවා වගේම අපි මේ දවස් 365න් එක විශේෂ දවසක් වෙන් කරගන්නවා අපේ දරුවෝ ගැන කතා කරන්න. දරුවන්ගේ නිර්මාණශීලීකම් සහ ඒ සිතුම් පැතුම් ඒ දේවල් විශේෂයෙන් අවබෝධ කරගන්න අපි කතා බහ කරනවා. ඉතින් ඔබ දන්නවද ලෝක ළමා දිනය ප්‍රථම වරට ප්‍රකාශයට පත් වුණේ 1952 අවුරුද්දේදී. ඒ ජිනීවාහිදී පැවැත්වෙනවා දරුවන්ගේ අයිතිවාසිකම් සුබසාධනය වෙනුවෙන් වූ සම්මේලනයක්. එන්න එතනදි තමයි ලෝක ළමා දිනය කියලා දවසක් තියෙන්න ඕනයි කියලා පළවෙනි වරට ලෝකයට ප්‍රකාශයට පත් වුණේ. ඉතින් මම මේ ඉන්නේ අද ඇරැව්වල ධර්මපාල මහාවිද්‍යාලයේ. මේක ජාතික පාසලක් සහ හරිම නිදහස් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් තෝතැන්නක් සහ හරිම නිදහස් වටපිටාවක ඉඳගෙන තමයි අද අපි මේ ලෝක ළමා දිනේ පුංචි දුවා දරුවන් එක සමරන්න උත්සාහ කරන්නේ. ඉතින් සුප්‍රීම් අපි හැමදාමත් වගේ ඔබත් එක්ක මේ දේවල් බෙදා හදා ගනිද්දී විශේෂයෙන්ම මතක් කරන්න ඕන දරුවෝ කියලා කියන්නේ වෙනස් වෙනස් සිතුවිලි වලින් සහ වෙනස් ආකල්ප වලින් නිර්මාණශීලී හැකියාවල් වලින් පිරිච්ච පිරිසක්. ඉතින් මේ පාසලේදීත් අපිට ඒ වගේ ගොඩක් දරුදැරියන් පිරිසක් මුණගැහෙනවා. සාමාන්‍යයෙන් මල්වත්තක් වුණත් ලස්සන වෙන්න විවිධාකාර වූ වර්ණවල් වලින් විවිධාකාර වූ සුවඳවල් වලින් පිරිච්ච මල් ගොඩක් එකතු වෙන්න ඕනේ. එතකොට තමයි මල්වත්තක් ලස්සන වෙන්නේ. ඉතින් මේ දරුවනුත් හරිම විවිධාකාර වූ ලස්සන ලස්සන මල් වගේ පොඩි දූ දරුවන්. මෙයාලත් එක්ක හරිම විශේෂ කාර්යයක් තමයි අපි අද සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් මේ ආදරණීය හරිම ලස්සන ළමා දිනය දවසේ අපි හරිම විශේෂ වැඩක් කරන්න හිතුවා. ටිකක් අරුම පුදුම වැඩක් කිව්වොත් මං හිතෙනවා ඒක ඔබටත් හරිම විශේෂ වෙයි සහ ඔබ ඉතාමත් ආදරය කරයි කියලා. අපි අපේ දරුවොත් එක්ක ඔවුන්ගේ සිසුන් පැතුම් බෙදා හදා ගන්න, අඳුර ගන්න, අවබෝධ කර ගන්න තමයි අද සූදානම් වෙන්නේ. ඒ වගේම තමයි කවදත් වෙනද වගේම සුප්‍රීම් අපි ඔබත් එක්ක මේ බෙදා හදාගන්න වටනා කියන දේවල් වලට හැමදාමත් කෙනෙක් අපිත් එක්ක හිටියා. අන්න ඒ කෙනාව හොයාගෙන තමයි අද අපි ආවේ. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන් ඉන්දිරා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාව සුප්‍රීම් නාලිකාවට මේ ලෝක ළමා දිනය මූලික කරගෙන කැඳවීම සම්බන්ධයෙන්. ඇත්තටම අද අපි ඔයා කිව්වා වගේ කරන්න යන අලුත් වැඩේ තමයි මේ දූලා පුතාලත් එක්ක. දරුවෝ කියන්නේ ඇත්තටම මානසික පෝෂණය ශාරීරික පෝෂණය දෙකම ලබා දෙන්න ඕනේ අපි පුංචි කාලේ ඒගොල්ලන්ට. ඉතින් අද අපි මේ කරන්න යන්නේ ඒගොල්ලන්ගේ මානසික පෝෂණය මූලික කරගෙන කරන වැඩක්. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි මේ මානසික පෝෂණය කියන එක දෙන්න පුළුවන් අපිට කලාව තුළින්. ඒ කියන්නේ ළමා ගීත, ළමා කතා, ළමා නාට්‍ය වැනි නිර්මාණ තුළින් ගොඩාක් අපිට ළමා හදවතට සමීප වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් පෝෂණය කරන්න පුළුවන්. ඉතින් අද අපි කරන්න යන්නේ පුංචි දූලා පුතාලත් එක්ක ළමා කතාවක් සාකච්ඡා කරලා ඒ කතාව තුළින් ඒගොල්ලන්ගේ සිතේ මැවෙන සිතුවිල්ලක්, ප්‍රධාන සිතුවිල්ලක් චිත්‍රයට නගලා කොහොමද ඒගොල්ලෝ සිතුවිලි වෙනස් කරලා සිතුවිලි අපි හිතනට වඩා වෙනස් විදිහට ඒගොල්ලන්ගේ පුංචි ලෝකය තුළ ඒගොල්ලෝ ඒ අත්දැකීම දකින්නේ කියන දේ කතා කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒක මං හිතනවා මේ ලෝක ළමා දිනේ අපේ පුංචි දූලා පුතාලට අලුත් අත්දැකීමක් වෙයි, අලුත් විදිහකට වෙනස් විදිහකට හිතන්න පුළුවන් විදිහේ අවස්ථාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන් මං කියවනේ කලිනුත් මේක හරි අරුම පුදුම වැඩක්. දැන් හිතන විදිහට අරුම පුදුම ලස්සන වැඩක්. ඔන්න දැන් ළමයි ටිකක් සූදානම් වෙලා ඉන්නවා. මෙතුමියගේ මේ වැඩේ කාර්යය පටන් ගන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අපිත් අහලා බලමු මේ මොකද්ද මේ කතාව සහ කොයිතරම්නම් අරුම පුදුම කාරණාවක් මේ කතාව ඇතුලේ තියෙනවද කියලා. ආයිබෝවන් දුවේ පුතේ. ආයිබෝවන් නදීනෙන්ද.
අද අපි ලෝක ළමා දිනය සමරන දවසේ පුංචි වැලත් එක්ක අලුත් දෙයක් අලුත් වැඩක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔගලන්ට පේනවා මගේ අතේ කතන්දර පොතක් තියෙනවා. ඒ කතන්දරය මමමයි ලියලා තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම දුවේ පුතේ කතන්දර පොත ඔයගොල්ලෝ ඕන තරම් කියවලා තියෙනවා. එහෙම නේද? ඕන තරම් කතන්දර පොත් කියවලා තියෙනවා. හැබැයි අපි කතන්දරයක් කියවලා අද කරන්න යන්නේ ඒ කතාවේ තියෙන සිද්ධි අපේ සිතේ මැවෙනවා ඇඳෙනවා අන්නේ ඇඳෙන මැවෙන සිද්ධි වලින් වඩාත්ම හදවතට හිතට සමීප වුණු ඒ සිද්ධියක් චිත්‍රයට නගන්න තමයි අපි අද උත්සාහ කරන්නේ. ඉතින් මේකේ අලුත්ම පණිවිඩය තමයි පුතේ ඔයගොල්ලෝ කතාවක් කියවනකොට ඊට පස්සේ ඒ කතාව මොකද්ද ඒක ඔයාට වුණා නම් ඔයා කොහොමද ඒක තේරුම් ගන්නේ? ඒක ඔයාට වුණා නම් ඔයා කොහොමද ඒ කතාවේදී ඒ කතාවේ තිබුණු ප්‍රධාන චරිතය ඔයා වුණා නම් කොහොමද ඔයා ඒකට මූණ දෙන්නේ? අන්න ඒ වගේ දේවලුත් අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. මොකද එතකොට තමයි අපිටත් අලුත් අලුත් දේවල් හිතන්න පුළුවන් මනසක් හැදෙන්නේ. අලුත් අලුත් නිර්මාණ කරන්න අවශ්‍ය දක්ෂතාවය ගොඩනැගෙන්නේ. හොඳයි එහෙනම් අපි කතාව පටන් ගනිමු. කතාවේ මාතෘකාව තමයි අපූරු කුඩය. මොකද්ද කතාවේ මාතෘකාව? අපූරු කුඩය. අපූරු කුඩය. ඔන්න මම දැන් කතාව කියනවා. හොඳට අහගෙන ඉන්න. පුංචි පුංචි ප්‍රශ්නත් අහනවා මම සැරෙන් සැරේ. හොඳේ? අහස කළු වෙලා සැරට සුලන් හමනවා. ළමයින්ගේ පොත් සුලඟට විසිවුණා. හෝ 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 ලොකු වැස්සක් කඩා වැටුණා. ළමයින් බයේ වෙව්ලුවා. ළමුන් පාට පාට කුඩ ලස්සන තොප්පි එක එක ජාතියේ වැහි කබා වලින් සැරසිලා වැස්සෙම දුවන්න පටන් ගත්තා. දුවන ගමන් වැහි වතුරේ සෙල්ලම් කළා. එහෙනම් මේ මොන වගේ දවසක්ද? මේ පුංචි දූල පුතාලා කොහෙද හිටියේ වැස්ස එනකොට? වැස්ස පටන් ගන්නකොට පාසලේ ඉස්කෝලේ හිටියේ. පන්තියේ ඉතුරු වුණේ ඔලිවියයි දුර්ගයි විතරයි. කවුද ඉතුරු වුණේ පන්තියේ? ඔලිවියයි දුර්ගයි. බොහොම හොඳයි. ඔලිවියයි දුර්ගයි. එහෙනම් අනිත් හැමෝම ගෙදර ගියාද? නෑ. ඔව්. ඇයි ඒගොල්ලෝ ගෙදර ගියේ කොහොමද වැස්සෙම? ඒගොල්ලන්ට කුඩ තොප්පි වැහි කබා තිබුණා. හැබැයි මේ ඔලිවියටයි දුර්ගටයි විතරක් එහෙම තිබිලා නැහැ. ඒකයි ඒගොල්ලෝ ඉතුරු වුණේ. ඔන්න අපි කතාවේ ඉතුරු ටික බලමු. එකම පන්තියේ ඉගෙන ගත්තාට ඔලිවියයි දුර්ගයි වැඩිය කතා බහක් නැහැ. පාට පැන්සලකටයි දෙන්නා තරහ වුණේ. මේ දෙන්න එක පන්තියේ හිටියට ටිකක් තරහයි. මොකටද ඒගොල්ලෝ තරහ වෙලා තියෙන්නේ? පාට පැන්සලකට රණ්ඩු කරලා තියෙනවා. එදා ඔලිවියාටයි දුර්ගාටයි කුඩ වැහි කබා ගේන්න අමතක වෙලා. ඔවුන් වැස්ස දිහා බලාගෙන කල්පනා කරනවා. සුලන් සැර තවත් වැඩි වුණා. අහසේ ගෙරවිල්ලට පාසල හෙල්ලුණා. දෙන්නට දෙන්නා හොරෙන් බලනවා. ඒත් කතා නැහැ. දුර්ගාට හිනහ යන්න ඇවිත් ඉක්මනට අහක බලාගත්තා. දුර්ගාට හිනහ යන්න ඇවිත් ඉක්මනට අහක බලාගත්තා. දඩාස්! දුර්ගා වටපිට බැලුවා සද්දෙට. ඩෙස්ක් එකක් බිම වැටිලා. ඔලිවියා ජනේල කූරුවල එල්ලිලා දඟලනවා. ඉක්මනට පුටුවට පනින්න. දුර්ගා ජනේලේ ළඟට පුටුවක් තල්ලු කරමින් කිව්වා. දැන් තේරෙනවද සිද්ධිය? දැන් එක්කෙනෙක් කවුරු හරි ජනේලේ එල්ලෙන්න ගිහිල්ලා තියෙනවා ඩෙස්ක් එකක් උඩ නැගලා. කවුද ජනේලේ උඩට නගින්න උත්සාහ කරලා තියෙන්නේ? ඔලිවියා. හැබැයි ඩෙස්ක් එක දැන් කොහොමද වැටුනේ? සද්දේ දඩාස් කියලා ඩෙස්ක් එක වැටුණා. දැන් අර අනිත් දුර්ගා ඉක්මනටම පුටුවට පනින්න කියලා එයා කෑ ගහලා කිව්වා. ඉක්මනට පුටුවට පනින්න. දුර්ගා ජනේලේ ළඟට පුටුවක් තල්ලු කරමින් කිව්වා.
සුළඟට පාවෙලා ඇවිත් කුඩයක් ඉස්කෝලයේ වහලය උඩ ඔලිවියා කිව්වා. හැබැයි කුඩයක් නෑනම් කොහොම හරි අරගන්න බලමු. එහෙම කිව්වේ දුර්ගා. දුර්ගා පන්ති අතුගාන කොස්ස ගෙනාවා. මන් ඩෙස්ක් එක උඩට නැග්ගට පස්සේ ඔයා මට කොස්ස දෙන්න. ඔලිවියා කිව්වා. දෙන්න ටික වෙලාවක් දඟලලා කුඩය වහලෙන් බිමට දාගත්තා. ලොකු කුඩයක්. ඔලිවියා කුඩය කරකවමින් කිව්වා. ඔයානේ දැක්කේ දුර්ගා කිව්වා. ඒත් ඔයා නොහිටියානම් මම් බිම ඔලිවියා හිනා වෙමින් කිව්වා. වැස්සනම් දැමපා යන්නේ නැහැ වගේ. ඔයා කුඩේ අරන් යන්න. මං වැස්ස පෑවුවහම යන්නම්. දුර්ගා කිව්වා. නැහැ. අපි දෙන්නම එකට යමු. මේ කුඩේ අපි දෙන්නාගේමයි. ඔලිවියායි දුර්ගයි සතුටින් ගෙදර ගියා. හොඳයි. දූල පුතාලා දැන් එහෙනම් අපූරු කුඩය කතන්දරේ රසවින්දා. ඔගොල්ලන්ට දැන් මේ කතාවේ විවිධ අවස්ථා සිතේ මැවිලා තියෙනව නේද? ඔව්. දැන් හැමෝම එහෙනම් ලෑස්තිද? වැඩියෙන්ම තමන්ගේ හිතේ ඇඳුණු චිත්‍රය කොලේක චිත්‍රයක් විදිහට අඳින්න. ඔව්. හැමෝම සූදානම්ද? ඔව්. ඔව් දැන් මං හිතන්නේ දැන් දුව කියන්න මොකද අඳින්නේ? මට හිතුණා දෙන්නම කුඩේ අරන් එක එකමුතු වෙලා ගෙදර යනවා. හොඳයි. හොඳම යාළුවා වෙලා. හොඳයි. දැන් එක්කෙනෙක්ගේ අදහසක් තියෙනවා. එයාගේ හිතේ ඇඳුනලු යාළුවෝ දෙන දුර්ගයි ඔලිවියායි කුඩේ යටින් වැස්සෙම ගමන් කරන ආකාරය. අර ඒගොල්ලෝ හොයාගත්ත ලොකු කුඩේ සමගියෙන් යන හැටි. කී දෙනෙක්ගේ අදහස අඳින්න ලෑස්තිද? හොඳයි. ගොඩාක් දූල පුතාලා ඒකට එකතුයි. දැන් පුතා කියන්නකෝ. මට හිතුනේ ළමයි කුඩ කබා තොප්පි අරගෙන පාසලෙන් පිටත් වෙනවා. යාළුවෝ දෙන්නට වැහි කබා තොප්පි නැති නිසා ඒගොල්ලෝ ඉන්නවා පන්තියේ ඉන්නවා. අනිත් යාළුවෝ ටික වැහි කබා තොප්පි දාගෙන කුඩ අරගෙන වැස්සෙම පිටත් වෙනවා. තව වෙනස් අදහස් තියෙනවද අත උසන්න? මොකද්ද අදහස් ඔයාලට? ඔලිවයි දුර්ගයි සමගියෙන් වහලේ තිබෙන කුඩේ ගන්නවා. යාළුවෝ දෙන්න ඉස්කෝලේ වහලේ උඩින් කුඩේ ගන්න උත්සාහ කරනවා. එක්කෙනෙක් ජනෙල් කූරුවල එල්ලීගෙන නේද කොස්සකුත් අරගෙන අනිත් යාළුවත්ගේ උදව් ඇතුව කුඩේ එළියට කුඩේ බිමට ගන්නවා. තව මොනවද අදහස්? තුනක් දැන් අපිට කියවුණා. තව මොනවද අදහස්? අලුත් අදහස් තියෙනවද? දුව මොන හරි තියෙනවද අදහස්? මොකද්ද? එන හැමෝම අඳින්නේ ඔය තුනද? වෙනත් මොකක් හරි අඳිනවද? මං අඳින්නේ අර වැස්සකට පෙර මේ පන්තියේ හිටපු ළමයින්ගේ පොත් හුලඟට ගහගෙන යන විදිහයි ගස්වැල් ලැඹරෙන විදිහ. පොත් හුලඟට විසි වෙනවා නේද? වැස්ස වහින්න ඉස්සෙල්ලා අපි දන්නවා තදින් හුලං එනවා, අහස ගොරවනවා, අහස කළුවර වෙනවා නේද? ගස් ඇඹරෙනවා. එතකොට එහෙනම් අර හෝ 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 ගාන වෙලාවේ පොත් ටික විසි වෙලා යනවා ළමයින්ගේ. එයා අඳින්නේ මේ චිත්‍රය. එතකොට තව කවුද අඳින්නේ? වෙන මොකක්ද අඳින්නේ? අලුත් දේවල් තියෙනවද? කියන්න පුතා මොකද්ද? කොහොමද ඉන්නේ? බයේ ඉන්නවා. බයේ ඉන්න හැටි. පන්තියේ යාළුවෝ දෙන්න බයේ ඉන්න හැටි. ඒකත් හොඳ අවස්ථාවක්. එහෙනම් අපිට දැන් මං හිතන්නේ අවස්ථා හතරක් නේද කියුනේ. එකක් තමයි කුඩේ යටින් යාළුවෝ දෙන්න සමගියෙන් යන අවස්ථාව. එක අවස්ථාවක් තමයි වහලේ උඩෙන් කුඩේ ගන්න අවස්ථාව. තව අවස්ථාවක් තමයි යාළුවෝ දෙන්න පන්තියේ ඉන්නවා. අනිත් යාළුවෝ තොප්පි කුඩ වැහි කබා අරගෙන වැස්සෙම පිටත් වෙලා යන එක. තවත් අවස්ථාවක් කිව්වා පොත් හුලඟේ විසි වෙන අවස්ථාව, වැස්සකට පෙර අවස්ථාව. හරිනේ. එහෙනම් චිත්‍ර වර්ග තියෙන්නේ නැත්නම් සිතුවිලි තියෙන්නේ හතරයි. අපි එහෙනම් සූදානම්ද දැන් චිත්‍රය අඳින්න? ඔව්. හොඳයි. එහෙනම් මං දූල පුතාලා හැමෝටම සුබ පතනවා. මං බලාපොරොත්තු වෙන ඕගලන්ගේ හිතේ සිතුවිල්ල ඉතාමත්ම අලංකාර ලෙසින් චිත්‍රයකින් අපිට අද දකින්න පුළුවන් වෙයි කියලා ඒකට යම්කිසි කාලයක් අපි ලබා දෙනවා. හොඳයි. ඒකට ඒ වගේම ඕගොල්ලන්ට තෑගිත් ලැබෙනවා, ඇගීමකුත් ඒකට සිද්ධ කරනවා. ඉතින් එහෙනම් අපි හැමෝම පිටත් වෙමු චිත්‍රය අඳින්න. එහෙනම් හැමෝටම මම සුබ පතනවා. ස්තුතියි. ස්තුතියි.
ඉතින් ඔන්න ඔයාලගේ ආදරණීය නදීනන්ද ඔයාලගේ විශේෂම දවසේ ළමා දිනයේ දවසේ ඔයාලට ලස්සනම ලස්සන කතාවක් කියලා දුන්නා. ඉතින් නදීනන්ද කිව්වා වගේම ඔයාලා ඒ කතාව ඇතුලේ ඔයාලා ආසම තැන ඔයාගේ හිත ගත්ත තැන හරිම ලස්සනට දැන් චිත්‍රයට නගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ මම ආරාධනා කරනවා දැන් මේ වෙලාව හොඳම වෙලාව කරගෙන ලස්සනම ලස්සන චිත්‍රයක් අපි හැමෝම එකතු වෙලා අඳින්න. චිත්‍රයක් කියන්නේ ළමයින්ගේ කුසලතා නිර්මාණය කරන්න පුළුවන් හොඳ කුසලතා දකින්න පුළුවන් අපූර්ව නිර්මාණ කරන්න පුළුවන් මාධ්‍යයක්. ඒ තුන ළමයින්ගේ තියෙනවා නිර්මාණශීලීත්වයට කොහොමද හසුරවගන්නේ ළමයින්ගේ භාෂාව හසුරවගන්නේ ළමයින්ට හොඳ චිත්‍රයක් නිර්මාණය කරන්න ඒ අයට හසුරු කුසලතාවයක් තියෙනවා. උප්පත්තියෙන්ම ලැබෙන විදියක් අප කවුරු චිත්‍රයක් අඳින්න කාට උනත් දක්ෂතාවය තියෙනවා. ඒකයි තියෙන්නේ. ඉතින් මං හිතනවා ඒ චිත්‍රවලට ආස කවුරුත් ඇත්තෙම අත් දෙකට හසුරු කුසලතාවයක් හොඳින් නිර්මාණය කරගත්තු චිත්‍ර තමයි තියෙන්නේ. පුංචි සීතරන් සුප්‍රීම් අපේ ලෝක ළමා දින විශේෂ වැඩසටහනේ අවසාන කොටසට තමයි අපි එළඹලා ඉන්නේ. ආචාර්ය නදී දිසානායක මහත්මිය අපිත් එක්ක එකතු වෙලා හරිම ආදරණීය විදිහට ලස්සන කතාවක් අපේ දුවල පුතාලත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් මේ කතාවේ තමන්ගේ සිත් ගන්නා හරිම ලස්සන තැන් චිත්‍රයට නගන්න කියලා තමයි අය අපිට අවවාද අනුශාසනා කළේ. ඉතින් මේ චිත්‍ර වලට සහභාගී වුණ ඒ චිත්‍රය ඇඳපු හැම දුවා දරුවෙක්ටම සුප්‍රීම් අපෙන් විශේෂ අගනා සහතික පත්‍රයක් එක්කම තව තෑගි ප්‍රදානයක් දැන් මේ වෙලාවේදී සිදු වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා අපේ දුවල පුතාලා පිළිවෙලින් ඇවිල්ලා මේ දේවල් ලබා ගන්න.
අපේ පුංචි සිත්තරුන්. ලෝක ළමා දින විශේෂ වැඩසටහනේ අන්තිම විනාඩි කිහිපයර තමයි අපි හැමිලා තියෙන්නේ. ඉතින් උදෑසන කාලයේ ඉඳන්ම නිරන්තරයෙන් කවදත් සුප්‍රීම් අපේ කණ්ඩායමත් එක්ක හරිම කාර්ශූරව විශේෂයෙන්ම දූදරුවන්ගේ වැඩ කටයුත් එක්ක එකතු වෙන කෙනෙක් තමයි අපේ ආදරණීය ආචාර්යතුමිය නදී දිසානායක මහත්මිය. ඉතින් අද දවසේ මම කැමති ඔබතුමියගෙන් අසා දැනගන්න මේ වැඩ කටයුත්ත කොයි වගේද ඔබට දැනුනේ, මේ දරුවන් ඔබට කොහොමද දැනුනේ, මේ දරුවන්ගේ චිත්‍ර දැක්කම ඔබට මොන වගේ දෙයක්ද හිතුනේ කියලා. ඇත්තටම හරිම සතුටු දවසක්, ගොඩාක් සතුටු දවසක්. හේතුව මං හිතන්නේ ඇත්තටම මේ විදිහට අපිට පුළුවන් නම් දරුවන්ට නිදහසේ හිතන්න, විඳින්න ජීවිතේට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි දෙමව්පියන්ට මං හිතන්නේ කරන්න පුළුවන් ලොකුම දේ. රැකවරණය ආදරය දෙනවා වගේම ඒගොල්ලන්ගේ අලුත් අදහස් එළියට ගන්න පුළුවන්, ඒගොල්ලන්ට නිදහසේ හිතන්න පුළුවන් පරිසරයක් මවලා දුන්නොත් මං හිතන්නේ ඒක ගොඩාක් වටිනවා ඒගොල්ලන්ගේ අනාගත ජීවිතයට. ඉතින් මට ගොඩාක් සතුටුයි අද ඇත්තටම මේ දූදරුවන් එකතු වෙලා ලස්සනට අපි චිත්‍ර ඇඳා, ඒ වගේම ඒගොල්ලන්ගේ චිත්‍ර ඇගීමට ලක් කළා, කතන්දරයක් රසවිඳලා ඒක සිතේ මවාගෙන ඒකෙන් චිත්‍රයක් අඳින්න තරම් ඒගොල්ලෝ ඇත්තටම උනන්දු වුණා. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේක ඒගොල්ලන්ටත් අලුත් අවස්ථාවක්, මටත් හරිම සතුටු දවසක්. මේ අත්දැකීම මං හිතන්නේ මට වගේම විශේෂයෙන්ම මේ චූටි දූත් පුතුන්ට අද දවසේ විශාල අත්දැකීමක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඔව්, අනිවාර්යෙන්ම. එතුමිය කිව්වා වගේම අපි දරුවන්ගේ දේවල් ගැන දරුවොත් එක්ක කටයුතු කරද්දී බොහොමයක්ම විශේෂයෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් ගැන, නිර්මාණශීලී හැකියාවන් ගැන අවධානය යොමු කරන්න ඕන, විශේෂයෙන්ම වැඩිහිටියන් විදිහට. ඉතින් නැවතත් මම ඔබතුමියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා, විශේෂයෙන්ම උදේ කාලේ ඉඳන් අපේ දරුවන් එක්ක මේ දේවල් බෙදා හදාගනිමින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත අපේ දූ දරුවන් සහ සතුටු වුණා, තෑගි භෝග ලැබුණා, සහතික පත්‍ර ලැබුණා. ඉතින් මේ දූ දරුවන් හැම කෙනෙක්ම සතුටින් අපිත් සතුටින් ඉන්න මේ වෙලාවේදී වැඩිහිටියන් විදිහට මම ඔබගෙනුත් ඉල්ලනවා දුවා දරුවන්ට හැමදාමත් උදව් කරන්න, ලස්සන හෙට දවසක් වෙනුවෙන් ලස්සනට පිපෙන්න. බොහොමත්ම ස්තුතියි.